මෙම දිව පූජායක් හි සඳහා බැතිබර දායකත්වය මොරටුව ගල්පොත්තේ විසු ලිලියන් තෙරේසා ඇන්ඩරු ඇලෝසියස් සහ තවත ස්වර්ගස්ත සයිමන් එවජින් සිමියොන් මාග්‍රට් ඉසබෙල් මාර්තා සයිමන් ජොස්පින් මල්ලිකා ඇග්නස් සහ එවුලින් යන සැමගේ ආත්මයන්ට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකය දැක ගැනීමට හැකිවන ලෙස ඉල්ලා යදින ලිලියන්ගේ ආදර නංගි ඇන්ඩ්‍රුගේ ආදර බිරිඳ මියුරියෙල් දූදරූ මුණුපුරු සැම ඇතුළු පවුලේ ඥාතීන් විසිනි. This holy mass is sponsored in remembrance on the 75th birthday of departed NG Nihal De Silva. How very much you are missed is something you will never know. You left behind broken hearts of those who love you so. If only you could celebrate your special day today. This birthday token bring you love. It's just a simple touch to let you know how dear you are. Etched in hearts, forever it will stay. Happy birthday in heaven, darling Nihal, Tati and Big Sia. Remembered by wife Ranmali, children Jamila, Aroshani and Danish. In-laws Melvin, Pandula and Anuki. Grandchildren Niesha, Daksha, Michael, Lituli, Dienka, Mark and Melora. මෙම දිව පූජායාකි සඳහා බැතිබර දායකත්වය ස්වර්ගස්ත කවිඳු මදුසංක ජේ.කේ. වික්ටර් පෙරේරා සහ පී. මරිය ප්‍රනාන්දු යන සැමගේ ආත්මයන් වෙනුවෙන් නිත්‍ය සැනසීම පතා දෙවිතුන් යදින පවුලේ ආදරණීයන් විසිනි. විසිවන විවාහ සංවත්සරය සැවරුම දීප්ත සෙල්ලප්පෙරුම සහ චමේන්ද්‍රා සෙල්ලප්පෙරුම. අද දින මෙම ශුද්ධෝයාගය සඳහා බැතිබස්තෙලින් දායකත්වය ලබා දුන් ඒ සෑම සියලු දෙනා සහ එම පවුල් වෙනුවෙන් මෙයාගේ ආරම්භයේදීම අපි දෙව් මහෝත්තමයන්ට යාක්ෂා කරමු. ඒ වගේම වර්බුම් රූපවාහිනිය වෙනුවෙන් හැකි පමණින් දායකත්වය ලබා දෙන සියලු දෙනා වෙනුවෙන් හා ඔවුන් අතරින් අද දින උපන්දිනයන් හා විවාහ සංවත්සරයන් සමරන සියලු දෙනා වෙනුවෙනුත් අපි යාක්ෂා කරමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමේ ආමේ. අප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරීනි, උත්තාන සමයේ අවසාන දිනයට අපි
පැමිණිලා තිබෙන්නේ. හෙට අපි පෙන්තකොස්ත එහෙමත් නැත්නම් ශ්‍රද්ධාත්මයන්ගේ ආගමනය, ශ්‍රද්ධාත්මයන් වහන්සේගේ වැඩීම සමරනවා. අපි මොහොතකට ආපසු හැරි බැලීමක් කළොත් අපි ගත කළ කාලය තුළ අපි මේ වන විට සූදානම්ද ශ්‍රද්ධාත්මයන් වහන්සේ අපගේ ජීවිතයන් තුළට ලබා ගනිමින්, එදා ඒ අපෝස්තුලවරු ලබපු අත්දැකීම අපේ ජීවිතයන් තුළ ලබා ගන්නට. එඩිතරව ලෝකයට ගොස් උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට. අපි මේ ආගය තුළ විශේෂයෙන් උන්වහන්සේගේ වරප්‍රසාදයන් ප්‍රාර්ථනා කරමු. ඒ උන්වහන්සේ බලාපොරොත්තු වෙන ශක්තිය අපට දානය කරමින්, ඒ ශක්තිය තුළ අපට උන්වහන්සේගේ සාක්ෂිකරුවන් මෙන් ජීවත් වෙන්නට, සාක්ෂි දරමින් ජීවත් වන්නට අවශ්‍ය පිහිට ආශිර්වාදය දානය කරන්නට කියලා. මේ උතුම් යාගයට සූදානමක් හැටියට අපි මොහොතක් නිශ්ශබ්දව අප වෙතටම හැරෙමින්, අපගේ දුබලතාවයන්, අපගේ අතපසු වීම උන්වහන්සේ ඉදිරියේ පිළිගනිමින් සමාවාද සිටිමු. සර්වබලධාරී වූ දෙවියන් වහන්සේටද, සහෝදර සහෝදරයනි ඔබටද, මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝ සේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහි භාග්‍යවත් නිත කණ මරේ තුමියගෙන්ද, සියලු සරදෝතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද, මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද, මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්වබලධාරී වූ දෙවියන් වහන්සේ අපට කරුණා කර, අපගේ පව් ක්ෂමා කර, සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. සිතවලුවන් සූපත් කිරීම සඳහා වනු ලැබූ ස්වාමිනී, අපට කරුණා කළ මැනව. ස්වාමිනී, අපට කරුණා කළ මැනව. පව්කරුවන් කැඳවා ගැනීම සඳහා වැඩම කළ ක්‍රිස්තුනී, අපට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී, අපට කරුණා කළ මැනව. පියාණන් වහන්සේගේ දකුණු පේසේ වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදහත් වන ස්වාමිනී, අපට කරුණා කළ මැනව. ස්වාමිනී, අපට කරුණා කළ මැනව. අපි ආක්ෂා කරමු. සර්වපරාක්‍රම දෙවී ස්වාමිනී, පාස්කු මංගල්‍ය සමය අවසානයේදී අප කරන ආක්ෂා ඇසුව මැනව, ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය හා උත්ථානය අනුහසින් අපගේ ගති පැවතුම් හා ජීවිත හැඩවසා ගැනීමට අපට වරම් දුන මැනව, මේකී දේව භාෂධාත්මයාණන් සමග එකම දෙවියන්ව සධර්ම වැඩ සිටින්නා වූ දරචකම් කරන්නා වූද, ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. අපෝස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. අප රෝමයට පැමිණි කල තමා මුරකල හේවායා සමග තනියම සිටින්නට පාවුලුට අවසර ලැබුණේය. තුන් දවසකට පසු පාවුලු ජුදෙව් ප්‍රධානයන් රැස් කරවා ගත්තේය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට, සහෝදරවරුනි, මම සෙනගටවත්
අපේ පරම්පරාගත සිරිත්විරිත් වලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙලිමි. එහෙත් හිරකරුවෙකු මෙන් ජෙරුසලමෙන් රෝමවරුන්ගේ අත්වලට බහර දෙනු ලැබීමේ. ඔහු මා ගැන විභාග කර මරණයට සුදුසු කිසි වරදක් නොතිබුණු බැවින් මා නිදහස් කරන්නට කැමති වූහ. එහෙත් ජුදෙවරුන් ඊට විරුද්ධව කතා කළ කල්හි අධිරාජ්‍යයාගේ විනිශ්චය ඉල්ලන්නට මට සිදුවිය. එහෙත් එසේ කළේ මාගේ සෙනගට කිසි චෝදනාවක් කරන අදහසින් නොවේ. මේ කාරණය නිසා ඔබ දකින්නටද ඔබ හමුවී කතා කරන්නටද ඔබ කැඳෙව්වෙමි. මන්ද මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඊශ්‍රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසායයි කීය. පාවුලු තමා කුලියටගත් ගෙයි දෑවුරුද්දක්ම වාසය කරමින් තමන් වෙත පැමිණි සියල්ලන් සාදරයෙන් පිළිගෙන නොබියව ප්‍රසිද්ධියේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේශනා කරමින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනුශාසනා කළේය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර අහෝ සමිඳුනි, දැහැමි අය ඔබේ මුහුණ දකින්නෝය. අහෝ සමිඳුනි, දැහැමි අය ඔබේ මුහුණ දකින්නෝය. සමිඳුනු සිය ශුද්ධ මෙදුරේ වැඩ වසන සීක, ඉතුමානන්ගේ සිහසුන සගලු විහිය. සමිඳානෝ සියසින් ලෝසත විමසා බලන සේක. ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩහිඳින ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ
ප්‍රාර්ථනා කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ජුවම්තුමන්ගේ ශුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමිධානනි, ඔබ වහන්සේට මහිමය වේවා. පේදුරු හැරි ජේසුස් වහන්සේ ප්‍රේම කළක් කලාවුද රාත්‍රි භෝජනයේදී උන්වහන්සේගේ ලයහන්සි වී සිටි ඔබ පාවා දෙන්නා කවරෙක් දැ ඇසුවා වූද ගෝලයා තමන් පසු පස එනු දුටුවේය. පේදුරු ඔහු දැක ස්වාමිනි මොහුට කුමක් වේද? ජෙසුස් වහන්සේ ගෙනැසීය. ජෙසුස් වහන්සේද මා එනතෙ කොහු සිටියාවේ? මා කැමති නම් ඔබට කුමක්ද? ඔබ මානුවෙන්නැයි කීසේක? එයින් ඒ ගෝලයා නොමරන්නේ ඇයි යන කීම සහෝදරයන් අතරේ පතල විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ මා එනතුරු ඔහු සිටියාට මා කැමති නම් ඔබට කුමක් දැයි කීවා මිස ඔහු නොමරෙන්නේ යැයි නොකීසේක. මේ ගැන සාක්ෂි දෙන්නා වූද මේ ලිව්වා වූද ගෝලයා ඔහුය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු. ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත් ලියවෙන ඒ පොත් රඳවා තැබීමට මුළු ලෝකය වුවත් ඉඩ මදියැයි සිතමි. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. කෙතතුමන්තද මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දේව වචනය තුළ අපට වැදගත් දෙයක් පැහැදිලි කරනවා. ඒ තමයි ශ්‍රාවකයෝ අපෝස්තුලවරු මේ මොන තනතුර දරන අයත් මනුෂ්‍යයන් හැටියට මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් මනුෂ්‍ය දුර්වලතාවයන්ගෙන් පිරුණු අය. මනුෂ්‍යයන් වන අපි හැමෝටම ඒ මනුෂ්‍ය දුර්වලතාවය තිබෙනවා. ඔය අපි කතා කරන අපි කියන ඕපාදූප එමත් නැත්නම් කේලම් කියන දේවල් සුළු ප්‍රමාණයකට පවා ඔය හැම කෙනෙක් අතරම තියෙන්නට පුළුවන්. අද සුවිශේෂය තුළ අපි දැක්කා ක්‍රිස්තුස් වහන්සේ වඩාත් සමීපව සිටි ජුවම් ගෝලයාව දැකපු පේදුරුතුමාට ජුවම්තුමාට වැඩි ආදරයක් සැලකිල්ලක් දක්වනවා දකින නිසාද පේදුරුතුමා තුළ යම් වෙනසක් ඇති වුණා. පේදුරුතුමා ක්‍රිස්තුස් වහන්සේගෙන් අහනවා ස්වාමිනී මොහුට කුමක් වේද කියලා. පේදුරුතුමා තුළ ඊර්ෂ්‍යාවක් ඇති වුණාද එහෙමත් නැත්නම් ආදරයක් ඇති වුණාද කියන දේ අපි දන්නේ නැහැ. නමුත් අපි හුඟක් වෙලාවට අන් අය ගැන කොයි ආකාරයෙන් හෝ අපිටම සංසන්දනය කරන්නට උත්සාහ කරනවා. පේදුරුට යම් කිසි වගකීමක් දුන්නා. උන්වහන්සේ බොහොම පැහැදිලිව කිව්වා මා එනතෙක් ඔහු සිටියාට මා කැමති නම් ඔබට කුමකටද ඔබ මානුව එන්න කියලා. උන්වහන්සේගේ බැටළුවන් මාගේ බැටළුවන් රැක බලා ගන්නට කියලා පේදුරුතුමාට වගකීමක් දෙනවා. පේදුරුතුමා සොයනවා ජුවම්ට. උන්වහන්සේ වැඩි සැලකිල්ලක් ආදරයක් දක්වන නිසා ජුවම්ට පැවරෙන වගකීම මොකක්ද කියලා. අපිත් අපේ ජීවිතයේදී
අපි අන් අයගේ ජීවිත සමග අපේ ජීවිත සංසන්දන කරන අවස්ථාවල් තියෙනවා. මට මේක නම් අරයට මොකක්ද? මං හිතන්නේ මේ ප්‍රශ්නේ අපේ පවුල් තුල අහන වෙලාවල් තියෙනවා. මට මොකද විශේෂ අරයට මොකද විශේෂ ආකාරයට සලකන්නේ? ඇයි මට මෙහෙම නැත්තේ? අපේ සමාජය තුළට ගියාම අපි දකිනවා එකිනෙකා එකිනෙකාට සංසන්දනය කරලා එකිනෙකාගේ ඌපාදූප එහෙමත් නැත්නම් එකිනෙකාගේ දේවල් සොයා බලනවා අනවශ්‍ය ලෙස. අපි අපේ වැඩපොළ ගැන හිතුවොත් අපි දකිනවා අපගේ තරාතිරන් අනුව අපිට ලැබෙන දීමනා ගැන අපි ප්‍රශ්න කරන අවස්ථාවල් තියෙනවා. අපි අපේ මීසම තුලට ගියොත් අපිට ඕන තරම් දකින්නට තියෙනවා එකිනෙකා එකිනෙකාට අවිරුද්ධව කතා කරන, එකිනෙකා එකිනෙකාට ඊර්ෂ්‍යාවෙන් කතා කරන අවස්ථාවල්. ප්‍රියදර සහෝදර සහෝදරිනි, මේ වගේ අපි අන් අයගේ තොරතුරු හොයන අවස්ථාවල් එමටයි. අපි ඒ වගේ අවස්ථාවල් සමහර විට දැනගත්තොත් අපි ඒවට අදාළව ලස්සන කතන්දරත් ගොතන අවස්ථාවල් තියෙනවා. ඒ කතන්දර හදනව පමණක් නෙවෙයි, ඒ කතන්දර සමහර විට ප්‍රසිද්ධ කරලා අපි අන් අයගේ ඒ පෞද්ගලිකත්වය එහෙමත් නැත්නම් උන්ගේ චරිත ඝාතනය කරන අවස්ථාවල් තියෙනවා. චරිත නැති කරලා දාන අවස්ථාවල් තියෙනවා. හුඟක් කලාතුරකින් දකින්නට ලැබෙන්නේ එහෙම තොරතුරක් හොයලා ඒ කෙනා ගැන යහපත් දෙයක් කතා කිරීම. ප්‍රියදර සහෝදර සහෝදරිනි, අපි එක් එක්කෙනාට දෙවන් වහන්සේ එක් එක් ආකාරයට කතා කරලා තියෙනවා. අපි එක් එක්කෙනාට උන්වහන්සේ එක් එක් ආකාරයේ වගකීම් සැලසුම් දීලා තියෙන්නේ. ඒ නිසා අපි අන් අයව සංසන්දනය කරන්නට අවශ්‍ය නැහැ. උන්වහන්සේ අපිට දීලා තියෙන වගකීම කුමක්ද කියලා හරි හැටි තේරුම් අරගෙන ඒ තුළ ජීවත් වෙන්නට උත්සාහ කරන්නට ඕන. අපි අනුන්ගේ උපාදූප සොයනවට වඩා අපේ ජීවිතයන් තුළ උපාදූප සොයමින්, අපේ දුර්වලතාවයන් සොයමින් අපි ඒවා නිවැරදි කරගෙන උන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස ජීවත් වන්නට උත්සාහ කරනවා නම් මං හිතන්නේ අන්න ඒක තමයි අපි තුළින් සිදුවේ යුත්තේ. ඒක තමයි අපි කළ යුතු යහපත් දේ. එනිසා අපි මොන තනතුරු වල සිටියත් අපි අන් අයගේ වතගොත යහපත අයහපත සොයනවට වඩා අපේ ජීවිතයන් තුළ ඒ දේවල් ගොඩ නගා ගැනීමෙන් යහපත් ලෙස ශුද්ධවන්ත ලෙස ජීවත් වෙන්නට උත්සාහ කරමු. ඒ සඳහා අපට අවශ්‍ය ආශිර්වාදයන් අපි ප්‍රාර්ථනා කරමු. පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශ්‍රද්ධාත්මයාණන්ගේද නාමයෙන්. සකලමෛවිල්ලේ දෙවි සම්විධානනි, ඔබ වහන්සේට පොද නැඹීමේ පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, පොළොවේ සරසාරින් සාමනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ස්වාමීන් සකල මෛවිල්ලේ දෙවි සම්විධානනි, අපි ඔබ වහන්සේට පුදන මේ මිදි රස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, මිදි වැලේ ඵලදායෙන් සාමනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සදාත්මික පානේ බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සම්නි මාගේ යහපත් කම්කරින් මාතෙන් සෝදාහැරිය මැනව මාගේ පාපයන්ගෙන් මාගේ සහෝදර සහෝදරිනි, මාගේ සහභාගී යාගේ සීල බලති දේවපියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මරු ශුද්ධෝ සභාවේත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නා සේක්වා. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් අප වෙත පමුණුවා අප පව් සැම කමා කර
මේ දිව්‍ය අභිරහසේ සහභාගී වීමට අප සිත් සතන්න සැලසුව මැනව. මේකීද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබ සමගද වනසේකවා. ඔබගේ හදවත් ඔසවන්න. සම්විධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියන් වන සම්විධානන් වහන්සේට ස්තුති කියමු. එය යෝග්‍ය හායුතු වන්නේය. දෙවි ස්වාමිනී, සෑම කල්හිම අපි ඔබ වහන්සේට තුති බීතිය යුතුවද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු පිළිපරණ දෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහතරසරින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය, සාධාරණය, ගැළවීම දායකය. කුමක් හේන්දයත් කුරුස යාගය ඉඟි කරමින් ආදියේ සිට පුදන ලද බිලි පූජා ක්‍රිස්තුස් වහන්සේගේ දිවිපිදීම මගින් සම්පූර්ණ වන්නේය. උන්වහන්සේද අපගේ විමුක්තිය හා ඔබ ඉදිරියේහි පූජා වූ සේක එකම යාගයේ පූජකයාද පීඨකය හා පඬුරද වන්නාහ. එහෙන් උත්තානී මහිමේ නුදම් වී ලෝ පුරා ඔබගේ විශ්වාසකී ආනන්දයෙන් ඉපිලෙන්නෝය. ස්වර්ගීය බලතාවෝද සුරදූත සමූහයාද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කරමින් නිතිපතා ඔබට තිතු ගී ගයමින් මෙසේ සාදුකාර දෙන්නෝය. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුරසේනාබන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමේ පිරී තිබේ. උත්කෘෂ්ට මණ්ඩලයේහි හෝසන්නා. සමිදානන් වහන්සේගේ නාමේ වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ට මණ්ඩලයේහි හෝසන්නා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම ශුද්ධය, සියලු ශිෂ්‍යතාවේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන් අහසින් පතිත වන පිණිමෙන් මෙම පඬුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරනෙමින් අපි ආයෙද සිටිමු. අපේ සිය යදිනුයේ මේ පඬුරු අපෝදෙසා අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතිර තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපුදමින් ඒ කඩාසුවකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මග්නිසාදයත් මේ ඔබෝ දෙසා පවරාදනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රි භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානය දුරැගෙන නැවත තුතිපුදා අසුවකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේකා. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මග්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද කිවුසුමේ මාගේ රුධීර කුසලානයි. පවකමාව සඳහා බෝදෙසාද බොහෝ දෙනා උදෙසාද වගුරුණු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස දැන් එක හඩින් ප්‍රකාශ කරමු. සමිදානනේ ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානනේ උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබහන්සේ හමුයේ සිටිමින් ඔබහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. සමිදානනි මුළු ලේපතර පාත්නා ඔබහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් ඇමති අපගේ විශ්වවිද්‍යාල ආනන්ද මල්කම් රංජිත් ඇමති අපගේ රදගුරුතුමන්ද එදමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. මෙලොවින් ඔබ වෙත කැඳවාගත් මෙම දිවියාගේ සඳහා ප්‍රතිපල දායකත්වය දැක් වූ සියලු දෙනාගෙන් දෙවන වහන්සේ වෙත ගෙන්වාගත් නැසී ගියේ සියලු ආත්මයන් අපි මේ මොහොතේ සිහිපත් කරමු.
ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී මරණයට සහභාගි වුණ උන්වහන්සේ සමග උත්ථානයේ සහභාගි වීමටද වරම් දුන මැනව. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ දෙමාපියන්ද සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ද සීකර ඔබවහන්සේගේ ශ්‍රීවත් මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් මනකන්නේ මරියාවන්ද ඔතුමේගේ උත්තර සුදපති වූ සුදෝ ජුසේ මුනිඳුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සුදෝ ජුසේවා සුදෝ ජින්දි මැසන යන මුනිවරුන්ද සෑම කල්ලිම සදා කාලයටම කාලයේ සිට ඔබහන්සිට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගි වීමට අප සැමද සුදස්සන් කළ මැනව. තවද උන් හා සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබවහන්සේගේම පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වලධාරී වූ දෙවි පියාණනි සුදහත් මනන් මහන්සේ හා සමග කෙවද වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී ක්‍රිස්තුස් වහන්සේ එදා උන්වහන්සේගේ ගෝලයන්ට ඉගැන්වූ ආරක්ෂාවෙන්ම අපි දැන් නැවතත් දේපියාණන්ට ආරක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේදී ඉටුවේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව සමිදානනි, සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනත වායද සිටිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහට ඔබ වහන්සේගේය. සාමයව සමග තබා යමි. මාගේ සාමයට දෙමී සූකිය ශ්‍රාවකය නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබවහන්සේ අපගේ පාපයන් නොතකා ඔබවහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබවහන්සේගේම කැමැත්ත පරිදි එම සභාවට දයාන්විතව සාමයේද සමගියද දානය කළ මැනව ඔබවහන්සේ සදහටම අප සමග බැඳ සිටින සේක අප තුළ රජකම් කරන සේක. ආමේන්. සම්විධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. දැන් අපි උන්වහන්සේගේම සාමය එක් එක්කෙනාට ප්‍රාර්ථනා කරමු. ලවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. ජේසු ක්‍රිස්තුස් සමිදානනි, ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයාණනි, පියාණන් වහන්සේගේ කැමැත්තෙන්ද සුදහත් මනන් වහන්සේගේ සහයෝගයෙන්ද ඔබවහන්සේගේ මරණය මගින් ඔබවහන්සේ ලෝකයේ ජීවමාන කළසේක. ඔබවහන්සේගේ මෙම ශ්‍රී ශරීරයේ සාස්ත්‍රීය උදිරිය අනුභවයෙන් මාගේ සියලු පව්වලින්ද සෑම අයහපතින්ද මා මුදාගත මැනව ඔබවහන්සේගේ අනපනත්වල මා නිතර නියැලී සිටින්නට සලසනු මැනව කිසි දිනක මට ඔබවහන්සේකින් වෙන් වන්නට ඉඩ නොදුනු මැනව. මෙන්න දේව බැටළු පෝතකයානෝ, මෙන්න ලොවේ පෞහරණ තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිදානනි, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව
එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය සදා ජීවනයේට මා ආරක්ෂා කරසේක්වා. ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සුන්දේ. ආමේන්. දෙවි ස්වාමිනී, පුරාණ පිළිවෙත් අහෝසි කර ඔබහන්සේ අපට නව ප්‍රසාද නිධානයන්ගෙන් දානය කළසේ යම්සේද, එසේම අපගේ ආක්ෂා පිළිගැනීමට කරුණා කර අපගේ පැරණි අවගති දුරකට දැහැමි සිතින් නවදිවියක් ගෙවීමට අපට වරම්දුන මැනව. මෙකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශ්‍රදහත්මයානෝද ඔබ සැම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සාමෙන් සහ ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දිවියාගේ සඳහා බැති වරදායකත්වය දැක් වූ සියලු දෙනා සහ දේව වචනය ලොව පුරා පතල කරන්නට බෙරදරන වර්බුම් රූපවාහිනී නාලිකාවේ සියලු දෙනා වෙනුවෙනුත් අපි ආක්ෂා කරමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රී නතරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ ඵලයෙන් ජේසුස් ආශිර්වාද ලද්දා වූය. සාන්ත මරියනි දේව මෑණියනි පාපේ වපුව දෙසා අද දින දේවස්ථානයට යෑමට නොහැකිව රෝගාතුරව සිටමින් නිවසේ සිට දිව පූජාවට සහභාගී වූ ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි.
මෙම දිව පූජා යාගයේ සඳහා බැතිබර දායකත්වය මොරටුව ගල්පොත්තේ විසු ලිලියන් තෙරේසා, ඇන්ඩ්‍රු ඇලෝසියස් සහ තවත ස්වර්ගස්ත සයිමන්, එවුජින්, සිමියොන්, මාග්‍රට්, ඉසබෙල්, මාර්තා, සයිමන්, ජොස්පින්, මල්ලිකා, ඇග්නස් සහ එවුලින් යන සැමගේ ආත්මයන්ට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකය දැක ගැනීමට හැකිවන ලෙස ඉල්ලා යදින ලිලියන්ගේ ආදර නංගි, ඇන්ඩ්‍රුගේ ආදර බිරිඳ මියුරියෙල්, දූදරූ මුණුපුරු සැම ඇතුළු පෞලේ ඥාතින් විසිනි. This Holy Mass was sponsored in remembrance on the 75th birthday of departed NG Nihal de Silva. How very much you are missed is something you will never know. You left behind broken hearts of those who love you so. If only you could celebrate your special day today. This birthday token bring you love. It's just a simple touch to let you know how dear you are. Etched in hearts, forever it will stay. Happy birthday in heaven, darling Nihal, Tati and Vixia. Remembered by wife Ranmali, children Jamila, Aroshani and Danish. In-laws Melvin, Pandula and Anuki. Grandchildren Niesha, Daksha, Michael, Lituli, Dienka, Mark and Melora. මෙම දිව පූජා යාගයේ සඳහා බැතිබර දායකත්වය ස්වර්ගස්ත කවිඳු මදුසංක, ජේ.කේ. වික්ටර් පෙරේරා සහ පී. මරිය ප්‍රනාන්දු යන සැමගේ ආත්මයන් වෙනුවෙන් නිත්‍ය සැනසීම පතා දෙවිතුන් යදින පෞලේ ආදරණීයන් විසිනි.